බෝධි මණ්ඩප කරවනයිට මාරක මග හැරෙනවා. ඊළඟට ගොඩාක් ඔය කුසේදින් දරුව මැරෙන අවස්ථා තියෙනවා. ගොඩක් අයට වෙනවා ඒක. ඒ අයට කරන්න තියෙන හොඳ පින්කමක් තමයි වැටවල් කරවීම, ආරක්ෂක වැටවල් කරවීම, මණ්ඩප කරවීම. බෝධි මණ්ඩප, රන්වැට, ප්‍රාකාර, අත්වැට කරවන අය මව කුසේ මැරෙන්නේ නැහැ. මව කුසේ දරුවන් මැරෙන අම්මාවරු, ඒ අම්මලගේ කුසේ දරුවෝ මැරෙනවා නම් අන්න ඒ අය කළ යුතු පිනක් තමයි වැටවල්, ප්‍රාකාරවල්, මණ්ඩපවල් හදන්න ඕන. බෝධින් වහන්සේට ආරක්ෂාව නම් හැදුවේ පෙරලා අපිට ලැබෙන්නේ අනල්ප, අප්‍රමේය, අසංකේය ආරක්ෂාවක්. බෝධි මණ්ඩප කරපු අයට හදිහුණියන් වදින්නේ, වසවිස වදින්නේ. ඒ එහි ආනිසංසය. යම් දවසක බුදු කෙනෙක්ගේ ශාසනේ සත්පුරුෂ ඇසුරක් ලබනවාද, ඒ සත්පුරුෂ ඇසුර රැකෙනවා, බිඳින්නේ නැහැ. දහන් වැටක කොටස්කරුවෝ වෙනවාද, රැඳෙනවා, බිඳින්නේ නැහැ. නැත්තම් දැන් බලන්න, සමහර අය ධර්මය අහන්න එනවා, පින් කරන්න කාලය අතහැරිලා යනවා. දිගටම සත්පුරුෂ වැටේ ඉන්න බෑ. තම තමන් කරපු ඒවා. ඒ නිසා මේ විදිහට මේ ඔය මතක හැටියට ආනිසංස කතාව කියවේ.